එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂ තරගයක් පසුගිය දවසක එංගලන්තයයි ඕස්ට්‍රේලියාවයි අතර තිබුණා. මේ තරගය ආරම්භයේ ඉඳලම අනසක පතුරවන්න සමත් උනේ එංගලන්ත කණ්ඩායම. කාසිවස් දිනක ඕස්ට්‍රේලියා කණ්ඩායම එංගලන්තයට පන්දුවට පහර දෙන්න ආරාධනා කළේ ඉතිහාසයේ දරුණුම පරාජයට පාර කැපීමක් කියලා හිතාගෙන නෙවෙයි වෙන්නේ නැති. කුමාර එංගලන්තයින්ම පන්දු වාර 50 අවසන් වෙද්දී සටහන් උනේ කඩලු 6කට ලකුණු 481ක් විදිහට. මේක තමයි එක්දින ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ගාන. කලින් වාර්තාව තිබුණේ එංගලන්තයට ඒ 2016 දී පාකිස්තානය එක්ක තිබුණු තරගයක ලකුණු 44ක් ලබාගෙන. මේ තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෙක් එක් දින තරගයක ගත්ත වේගවත්ම අර්ධ ශතකය ගන්න ඔයින් මෝගන් සමත් උනේ පන්දු 21කින් ලකුණු 50ක් අරගෙන. කලින් මේ වාර්තාව තිබුණේ පන්දු 22කින් 50ක් ගත්ත ජොස් බට්ලර්ට. මේ තරගයේදී එංගලන්ත නායක මෝගන් එංගලන්ත ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම එක් දින ලකුණු ප්‍රමාණයටත් ළඟා වුණා. මීට කලින් එංගලන්තයේ වැඩිම එක් දින ලකුණු ලාභියා වුණේ ලකුණු 5416ක් අරගෙන තිබුණු ඉයන් බෙල්. දැන් ඉස්සරහම ඉන්නේ මෝගන් ඒ ලකුණු 5443ක් අරගෙන. මේ තරගයෙන් එල්ලුණු 6 පහර ප්‍රමාණය තමයි එංගලන්ත එක් දින තරගයේ ගත්ත වැඩිම 6 පහර ප්‍රමාණය. කලින් වැඩිම 6 පහර ප්‍රමාණය විදිහට තිබුණේ 6 පහර 16ක් විදිහට. ඒක අලුත් උනේ 6 පහර 21ක් එල්ල කරමින්. මේ තරගයේ එංගලන්ත 6-4 පහර 62ක් එල්ල කරලා එක් දින තරගයක එල්ලුණු වැඩිම 6-4 වාර්තාවට හිමිකම් කිව්වා. මීට කලින් මේ වාර්තාව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි එංගලන්ත කණ්ඩායමයි අතරේ හවුලේ ඒ 6-4 පහර 59 ගානේ එල්ල කරලා. එංගලන්තයේ මේ දක්ෂතාව පෙන්වුවේ 2016 පාකිස්තානයට එරෙහිව. ලංකාව මේ දක්ෂතාවය පෙන්වුවේ 2006 නෙදර්ලන්තයේ තිබුණු තරගයකදී. මේ තරගයේ ලකුණු 242ක ජයග්‍රහණය තමයි එංගලන්තය ලබාගත් වැඩිම ලකුණු පරතරයෙන් ගත්ත දිනුම. ඒ වගේම මේ පරාජය තමයි ඕස්ට්‍රේලියාව ලබාගත් විශාලම පරාජය. ඔබත් දිනපතාම වෙන වීඩියෝ බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝව share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ තවත් නැවුම් තුරු පිරුණු අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.